අයිබෝන් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබඩවිය ThePapare.com සමගින් අපි අද දවසේදී වෙල්ස් කුමර විද්‍යාලයත් සමගින් කතා බහ කරන්න සූදානම්. මගෙත් එක්ක ඉන්නවා වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය විශ්ව චතුරංග. විශ්ව චතුරංග, කැමති දැනගන්න ඔබෙන් කොහොමද කණ්ඩායමේ මේ තරගාවලිය සඳහා සූදානම? ඔව්, ඇත්තටම දැන් අපි තරඟ 11කට මුහුණ දීලා දැන් අවුට් රේඩ් 4ක් දිනලා ඉන්නවා. එකක් පරාජයලා දිනවා. දැන් අපි ගෲප් එකේ 4ට වගේ ඉන්නවා. මේක දැන් අදත් හොඳ තරඟයක් යනවා. ඊට පස්සේ අපි මේක දිනනම අපි 2කට වගේ යනවා. දැන් අපේ ගත්තොත් බැට්ස්මන්ලා 3 දෙනෙක් ඉන්නවා 700 සීම පසු කරලා. දෙන්නෙක් 52ක් දාලා ඉන්නවා. තාමත් හොඳ විදියට අපි මේ දැන් සූදානම් වෙලා ඉන්නවා බිග් මැච් එක සඳහා හොඳට කණ්ඩායම්. එතකොට මේ තරඟාවලියේදී වැඩි බලාපොරොත්තු තියාගන්න පුළුවන් ක්‍රීඩකෙක් එහෙම ඉන්නවද? ඔව්, ඇත්තටම ඉන්නවා මේ බෝලර් කෙනෙක්. එයා ශ්‍රී ලංකා මීට කලින් 19 ආපු කෙනෙක්, තිලාන් නිමේෂ්. එයා ලකුණු 700ක් ගහලා විකට් 50ක් දාලා ඉන්නේ. එයා තමයි ඉතින් බලාපොරොත්තු. හොඳයි, මේ තරඟාවලිය අවසානයේ පාසල් මට්ටමින් මොන වගේ තැනකට දෙන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව්, ඇත්තටම දැන් ලොකු ටාගට් එකක් තියෙනවා ලීග් එකේ යන්න. මේක අපි දින්නම දැන් අපිට ලීගයේ දෙකට එන්න පුළුවන්. ඊට පස්සේ වන් ඩේස් වලත් උඩ 4ට ඇවිල්ලා P20 ත් ගහලා හොඳ රෑන්ක් එකකට තමයි බලාපොරොත්තු වෙන්නේ. සූදානම් වෙල්ස් කුමර විද්‍යාලයේ පුහුණුකරු සමග කතා බහ කරන්න කුෂාන් ජයවික්‍රම. අපි කැමති ඔබතුමන්ගෙන් දැනගන්න මේ තරගාවලිය පිළිබඳව කොහොමද කණ්ඩායමේ පෙර සූදානම? ඇත්තරම මුලින්ම අපි සීසන් එකේ මැචස් හොඳර කරා. ඊට පස්සේ අපි මැචස් දෙකක් විතර මේ පොඩ්ඩක් ප්‍රෆෝමන්ස් අඩු වුණා. ඊට පස්සේ අන්තිමට අවුරුදු 12කට පස්සේ රෝයල් විද්‍යාලය රෝයල් කොලෙජ් මැච් එක අපි අවුට්රයිට් දිනුවා. ඊට පස්සේ වෙස්ලි මැච් එක අවුට්රයිට් දිනුවා. දැනට අපි බී කණ්ඩායමේ 4 වෙනි ස්ථානයේ පසු වෙනවා. හරි, එතකොට වර්තමාන කණ්ඩායමේ සංවිධිය මොන වගේ සංවිධියක් තියෙන්නේ? ඇත්තරම මට මේ සැරේ ඕල් රවුන්ඩ් ටීම් එකක් ඉන්නවා. ශ්‍රී ලංකා අන්ඩර් 19 සෙල්ලම් කරපු ප්ලේයර්ස්ලා දෙන්නෙක් ඉන්නවා, මේ විශ්ව චතුරංගයි තිලාන් නිමේෂුයි. අපිට ඇත්තරම මේ සැරේ වේස් කුමාර කණ්ඩායම සමබර කණ්ඩායමක් තියෙනවා. හොඳයි, අවසාන වශයෙන් කැමති ඔබතුමන්ගෙන් දැනගන්න පාසල් මේ ශ්‍රේණිගත කිරීම මේ තරගාවලියෙන් පස්සේ මොන වගේ ස්ථානයක් ඔබ කණ්ඩායමට හිමි වේවිද? ශ්‍රේණිගත කිරීම වල ඇත්තරම අපි දැන් 4 වෙනි ස්ථානයේ පසු වෙන්නේ. 50 ඕවර් එකට ගොඩක් වෙලාවට අපි ක්වොලිෆයිඩ් වෙනවා මේ 4 වෙනි ස්ථානයේ පසු වෙන නිසා. ඉතින් මේ වගේ තරගාවලිය හොඳට කිරීමට බලාපොරොත්තු වෙන ඉදිරියේ පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය සහ සීමිත පන්දු ආර 50 ක්‍රිකට් තරගය හොඳට කිරීමට බලාපොරොත්තු වෙනවා.